ආරම්භයේ දිම කියන්න ඕන දෙයක් තමයි වෙනදත් අපි නිතර මතක් කරන්නේ අපි මේ සිත ගැන කලකිරෙන අමාරුයි. අපි දන්නවා ඇඟ ගැන කලකිරෙනවට වැඩිය අමාරුයි සිතක ඒ ක්‍රියාකාරීත්වයට කලකිරෙන්න. එකක් ඒක වේගවත්කම, අනික් එක ඇහැට පේන්නේ අහුවෙන්නේ නැතිකම. ඊළඟට ඒ චිත්තය අතර තියෙන චිත්තයක තියෙන ඒ චෛතසික ධර්ම අපිට සම්පූර්ණයෙන්ම පැහැදිලිව සිහියට හසු වෙන්නේ නැති ගතිය මුලදී. ඔන්න ඔය දේවල් හින්දා හිතක් ගැන කලකිරෙන අසීරුකමක් තියෙනවා. ඉතින් ඒ අසීරුකම මගහැරවාගෙන හිත ගැන කලකිරෙන්නමයි අපේ බලාපොරොත්තුව. නැතුව හිතේ ඒ පටිච්ච සමුප්පන්න ධර්ම සම්බන්ධතා දකිනකොට ඒක හරි ආකර්ශනීයයි කියලා හිතලා ඒ මනස එහෙනම් තවත් ගොඩාක් මේකෙන් වැඩ ගන්න පුළුවන් නේද කියලා හිතලා ඒ මනසට තවත් කැමති වෙලා තවත් ඇලිලා න්‍යායක් විදිහට මේ මනස වැඩ කරන හැටි ඉගෙන ගන්න එක නෙවෙයි අපේ පරමාර්ථය. ඒක මුලින්ම තදින්ම හිතට ගන්න. යම් සම්බන්ධතාවද චිත්ත චෛතසික අතරේ බුදුහාමුදුරුව පෙන්නලා දෙන්නේ අපිට. ඒ හැම සම්බන්ධතාවයක්ම කලකිරීම පිණිස, මිදීම පිණිස, විරාගය පිණිස, මිදීම පිණිස, විමුක්තිය පිණිසම වේවා කියන අර්ථයෙන් තමයි මේ කොටස් අපි සාකච්ඡා කරන්න සහ භාවනාවට එකතු කරගන්නේ. යම් වෙලාවක අපි අර්ථයෙන් පිටපැන්නද අපි ආය සසර පැත්තට නැමුරුණා වෙනවා. එතකොට හිත ගැන ගොඩාක් දන්න, ගොඩාක් විශාල දැනීමක් තියෙන නමුත් හිතටම ඇලිච්ච සත්වයෙක් බවට පත් වෙන්න වෙනවා. ඒක එහෙම නොවෙන්න ඕනේ. ඒ නිසා නිතර හිතන්න මේ සිත ගැන අපි මේ පටිච්චසමුප්පන්න ධර්ම ගැන කරන හැම අධ්‍යයනයක්ම, හැම සාකච්ඡාවක්ම, හැම භාවනාවක්ම ඒ චිත්ත චෛතසික ගැන කලකිරීම පිණිස වේවා, විරාගය පිණිස වේවා, එවයින් මිදීම එහෙම නැත්නම් නිරෝධය පිණිස වේවා කියන අදහස හැම වෙලෙම තියාගන්න ඕනේ. සිත කියන්නේ ගොඩක් විසිතුරු ධර්මතාවයක්. එක පැත්තකින් බලපුවාම ඒ විදිහට හිතන්න ගත්තොත් සිතේ මේ අපි කතා කරන සම්බන්ධතා වලට අපි බොහොම කැමති වෙලා ඇලෙන්න ඉඩ තියෙන නිසා එහෙම හිතන්න ඕනේ. දැන් ඒ ටික මතක් කරලා හිතේ තියෙන නීවරණ తত্ত্বය යම් ප්‍රමාණයකට අඩු කර ගැනීමත් තවට අපිට අවශ්‍යයි මේ භාවනාව ඉදිරියට යන්න. ඒ වගේම සිහිය පිහිටවා ගැනීමත් අවශ්‍යයි. තිරුවන් කමා කර ගැනීමත් අවශ්‍යයි. එහෙම නැත්නම් මේ අදහස් අපේ හිතට හරියටම විෂය වෙන්නේ නැතුව යනවා. ඒ නිසා ටික වෙලාවක් අපි වෙන් කරමු වෙනද වගේම මේ මූලික සුදුසුකම් ටික හිතේ සකස් කරගන්න තවදුරටත්. දැන් අපි සති සමාධි භාවනාවක් දෙකක් මුලින් කෙටියෙන් සිද්ධ කරලා ඒ ටික කරමු.